කොවිඩ් 19 නිසා වසර දෙකකට වැඩි කාලයක් දරුවන්ට පාසල් අධ්‍යාපනය 50%කට වඩා අහිමි වුණා. විභාග පැවැත්වීම කල් ගියා, ප්‍රතිඵල දීම කල් ගියා. අරගලයක් ආර්ථික පසුබෑමක් නිසා තවත් දැඩි ලෙස මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මේක බලපෑවා. අපි ක්‍රමානුකූලව මේක යථා තත්ත්වයට ගේන්න ඕනේ. සාමාන්‍ය විදිහට උසස් පෙළ විභාගය අගෝස්තු වලට ගන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසෙට ගන්න ඕනේ. ඒකත් ඉලක්ක කරගෙන අපි දැන් මේ අවුරුදු දෙක තුල සාල පරිශ්‍රමයක් දැම්ලා මේ තැනට ගෙනල්ලා පළාත් බලධාරීන් සමගත් අදාළ පාර්ශ්ව ගණනාවක් සමගත් සාකච්ඡා කළා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙනවා හෙට දිනේ. මේ දෙසැම්බර් මාසෙ තියෙන තිවිච්චක තමයි හෙට අවසන් වෙන්නේ. දැන් මේකේ පේපර් මාකින් පටන් ගන්නවා වෙසක්කකින් පස්සේ. දැන්ට විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි අනුව පාර්ෂන් එක්ක සාකච්ඡා කළා, දැනුවත් කළා. අපි තීරණය කළා ප්‍රතිඵල නිකුත් කරන්න මාස 4ක් විතර යාවේ. ඊට යටත්ව සාමාන්‍ය පෙළ විභාගය හෙට අවසන් වෙනවා ජූනි මාසයේ 4 වෙනිදා. උසස් පෙළ පන්ති පටන් ගන්න. සාමාන්‍ය පෙළ අවසන් කරන දරුවන් වෙනුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට 452,000ක් පමණ අපේක්ෂකින් පෙනී සිටිනවා. මේන් 388,000ක් පාසල්වල ප්‍රථම වතාවට සහ දෙවන වතාවට පෙනී සිටින දරුවන්. එතන මේ 388,000ටම පුළුවන් උසස් පෙළ පන්තියට ජූනි මාසයේ පළවෙනි සතියේදී ඇතුළත් වෙන්න. එසේද අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. අමාත්‍යංශ චක්‍රලේඛනය 15 වෙනිදා දාතමින් නිකුත් වෙනවා. විභාගයේ අවසන් වීමෙන් පස්සේ සාමාන්‍යයෙන් පාසල් ආරම්භ වෙනවා 20 වෙනිදා. පළවෙනි ටර්ම් එකේ අවසාන අධ්‍යයන අවසන් වෙනවා ජූනි මාසයේ පළවෙනිදා වෙනකොට. ඊට පස්සේ ආරම්භ වෙන්නේ සාමාන්‍ය අධ්‍යාපනයේ දෙවැනි ටර්ම් එක 3 වෙනිදා. එතකොට අපි 4 වෙනිදා මේ සාමාන්‍ය පෙළ අවසන් කරපු දරුවෝ සති දෙකක් විතර පොඩි විවේකයක් හම්බ වෙයි. ජූනි මාසයේ 4 වෙනිදා වෙනකොට උසස් පෙළ පන්ති පටන් ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් එන්න පුළුවන්. 1 11 තියෙන පන්තිවල දරුවෝ උසස් පෙළ කොහෙද කරන්නේ? ඊළඟට 100 පාසල්වල අපි හිතමු දරුවෙක් විද්‍යාවිෂය ධාරාව තෝරගන්න ඕන නම් කොහෙද 1B පාසලට යන්නේ කියලා. දැන් මේ වෙනකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අධීරට අපි ඇවිල්ලා තිනවා. ඒ සඳහා මාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් වෙලා ඒකේ චක්‍රලේඛන නිකුත් වෙනවා. ඒ අනුව දිවයින පුරා පාසල් පරිෂද 1220ක් නිර්මාණය වෙනවා. පළාත් බලධාරීන් එක්කම සාකච්ඡා කළා. සැලැස්ම දැන්ට හදලා තියෙනවා. ඊට උඩින් පාසල් මණ්ඩල 350ක් නිර්මාණය වෙනවා අධීක්ෂණය සඳහා. කලාප 300 එකවර නෙවෙයි ක්‍රමානුකූලව වැඩිවීමට නියමිතව තිබෙනවා. හැබැයි දැන් අපි පාසල් පරිෂද මුල් කරගෙන අපිට පුළුවන් මේ 1 11 පන්ති අවසන් වෙන පාසල්වල උසස් පෙළ කරන දරුවන් මේ පරිෂදයේ තිබෙන ප්‍රමුඛ පාසල් වලට යොමු කරන්න අනුයුක්ත කරන්න. ඒතර පාසලෙන් අස්වලා ඊළඟ පාසලට යන්න අවශ්‍ය නැහැ. 1 11 තුච්ච පාසලේ නම තියෙද්දි ඒ ආසන්නයේ පරිෂදයේ තිබෙන විෂය ධාරාව තිබෙන පාසලට අනුයුක්තයක් කරන්න අපි අවසර දෙනවා පළාත් බලධාරීන්ට. 100 පාසලක දරුවන්ට විද්‍යාවිෂය ධාරාව හදාරන්න ඕන නම් ඒත් ඒ පරිෂදයේ තුල තිබෙන පාසලට ප්‍රමුඛතාවය දෙනවා. එතන පරිෂදේ පාසලක් නැත්නම් ආසන්නම පරිෂදයට ඒ අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ප්‍රතිඵල නිකුත් වුණාන් පස්සේ යම් ප්‍රතිශතයක ප්‍රතිඵල වෙනස් වුණොත් තමන් හිතන් ඉන්නවා තමන්ට විද්‍යාවිෂය ධාරාව කරන්න පුළුවන් කියලා. නමුත් ප්‍රතිඵලහම කරන්න සුදුසුකම් මදි. එතකොට ඉතින් ඒ ශිෂ්‍යයා තීන්දුව කරන්න ඕනේ ඒක නැවත වතාවක් විභාගය කරනවද නැත්නම් තමන්ට ගැළපෙන විෂය ධාරාව තෝරා ගන්නවද කියන එක. ඒක හැමදාම වෙන දෙයක්. 5%ක 10%ක එහෙම වෙන්න පුළුවන්.